අපි මේ පාඩමෙන් ඉගෙන ගන්නේ කටින ජලය ගැන. ජලයේ සබන් දිය කළහම පෙන නගින්නේ නැතුව උඩුමණ්ඩි සෑදීමේ ගුණය සහිත ජලය කටින ජලය කියලා අපි හඳුන්වනවා. අපි ලියාගමු ඒ කාරණේ සබන් දිය කළ විට පෙන නොනගිමින් උඩුමණ්ඩි සෑදීමේ ගුණය සහිත ජලය කටින ජලය ලෙස හැඳින්වේ. එතකොට ජලයේ කටිනත්වය කියන්නේ මොකක්ද? ජලයේ කටිනත්වය කියලා කියන්නේ ජලය තුල සබන් දිය කළහම පෙන නොනගිමින් උඩුමණ්ඩි සෑදීමේ ගුණය තමයි ජලයේ කටිනත්වය කියලා අපි හඳුන්වන්නේ. ඒ කාරණේ අපි ලියමු. ජලය තුල සබන් දිය කළ විට පෙන නොනගිමින් උඩුමණ්ඩි සෑදීමේ ගුණය ජලයේ කටිනත්වයේ ලෙස හඳුන්වනු ලැබේ. එතකොට මේ විදිහට ජලය කටින ජලය වෙන්න, ජලයට කටිනත්වයක් එන්න හේතු වෙන්නේ ජලයේ දියවලා තියෙන මැග්නීසියම් 2 ධන අයන, එහෙම නැත්නම් කැල්සියම් 2 ධන අයන, එහෙම නැත්නම් කැල්සියම් 2 ධන අයන සහ මැග්නීසියම් 2 ධන අයන කියන අයන වර්ග දෙකම දිය වී පැවතීම. ජලයේ දිය වී පවතින කැල්සියම් 2 ධන අයන සහ මැග්නීසියම් 2 ධන අයන ජලයේ කටිනත්වයට හේතු වේ. එතකොට කැල්සියම් කාබනේට් ඝන දෙසිමීටරයට මිලිග්‍රෑම් 250කට වඩා වැඩි කටිනත්වයකින් යුත් ජලය පානය කිරීමට නුසුදුසුයි කියලයි සලකන්නේ. කටිනත්වය කැල්සියම් කාබනේට් ඝන දෙසිමීටරයට මිලිග්‍රෑම් 250ට වඩා ඉහළ අගයක් ගන්නා ජලය පානයට නුසුදුසුය. කටින ජලය භාවිත කිරීමේදී ගැටලු ඇති වෙනවාද? ඔව්, කටින ජලය භාවිත කිරීමේදී ගැටලු ඇති වෙනවා. අපි එහෙමනම් බලමු කටින ජලය භාවිතයේ තියෙන ගැටලු මොනවද කියලා. කටින ජලය භාවිතයේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි පානය කිරීමේදී බීමට අමිහිරි කටුක රසකින් යුක්ත වීම. අපි ලියමු ජලය පානය කිරීමේදී කටුක රසකින් යුක්ත වීම. ඊළඟට රෙදි සේදීමේදී සබන් පාවිච්චි කරනකොට කටින ජලය භාවිතයෙන් රෙදි සෝදන්න ගියොත් සිදුවන දේ තමයි සබන් කටින ජලය දියවෙනකොට උඩුමණ්ඩි සෑදීම නිසා රෙදි සේදීමේදී වැයවන සබන් ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ කටින ජලයේ පවතින කැල්සියම් 2 ධන අයනයි මැග්නීසියම් 2 ධන අයනයි එක්ක ප්‍රතික්‍රියා කරලා ඉවර වෙන තෙක් සබන් දියවලා උඩුමණ්ඩි හැදුනට පස්සේ තවදුරටත් සබන් දිය කළාම තමයි පෙන නගිමින් සබන් ජලයේ දිය වෙන්නේ. එතකොට තමයි රෙදි සෝදා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ නිසා කටින ජලය පාවිච්චි කරලා රෙදි සෝදන්න ගියාම වැයවන සබන් ප්‍රමාණය වැඩි. ලියමු දෙවෙනි ගැටලුව විදිහට. ඒ ගැටලුව රෙදි සේදීමේදී උඩුමණ්ඩි සෑදෙන නිසා සබන් වැඩියෙන් වැයවීම. කටිනත්වයට හේතුව කැල්සියම් බයිකාබනේට් හරි මැග්නීසියම් බයිකාබනේට් හරි කැල්සියම් බයිකාබනේට් සහ මැග්නීසියම් බයිකාබනේට් කියන බයිකාබනේට් දෙකම වුණොත් එහෙම ඒ වගේ කටින ජලය රත් කරනකොට කටින ජලය උණු කරනකොට ඒ බයිකාබනේට් වියෝජනයෙන් කාබනේට් හැදෙනවා. එතකොට ඒ කාබනේට් ඒ ජලය උණු කරන භාජනයේ පතුලේ තැම්පත් වෙනවා. එතකොට මේ කාබනේට් තාප කුසන්නායක. එතකොට තාපය සන්නායනය කිරීමේ නැඹුරු අඩු වෙන නිසා ජලය උණු කිරීමේදී සිදුවන තාප හානිය, තාපය අපතේ යාම වැඩි වෙනවා. තුන්වෙනි ගැටලුව විදිහට ඒ ගැටලුව ලියමු. ජලය උණු කරන භාජනවල කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් තැම්පත් වීමෙන් තාප සන්නායකතාව අඩු වේ.
එනිසා තාප ශක්තිය අපතේ යෑම ආර්ථික අවාසියකි. කටින ජලය භාවිතයේ තියෙන තව ගැටලුවක් තමයි කටින ජලය පානය කිරීමෙන් මූත්‍රාශයේ ගල් ඇතිවීම. එතකොට කටින ජලය භාවිතයෙන් ගැටලු විතරද ඇති වෙන්නේ? එහෙම වෙන්නේ නැහැ. හැම ගැටලුවක් ඇති වෙනකොටම යම්කිසි හොඳකුත් වෙනවා. කටින ජලය තුල ලෙඩ් දෙක දන අයන වගේ පිළිකාකාරක අයන දියවීමේ නැඹුරු අඩුයි. එතකොට කටින ජලය පානය කිරීමෙන් පිළිකා ඇතිවීමේ නැඹුරුව අඩු කරගන්න පුළුවන්. හැබැයි කටින ජලය පානය කිරීමෙන් මූත්‍රාශයේ ගල් ඇතිවීමේ නැඹුරුව වැඩි වෙනවා. අපි ලියමු කටින ජලය භාවිතයේ ඇති වාසි. පිළිකාකාරක ලෙඩ් දෙක දන අයන වැනි අයන කටින ජලයේ දියවීම අඩුය. ජලයේ කටිනත්වය කොටස් දෙකකට බෙදනවා. තාවකාලික කටිනත්වය සහ ස්ථීර කටිනත්වය කියලා. අපි මේ විදිහට ලියාගමු. ජලයේ කටිනත්වය තාවකාලික කටිනත්වය සහ ස්ථීර කටිනත්වය විදිහට වර්ග කරනවා. තාවකාලික කටිනත්වය කියලා කියන්නේ රත් කිරීම වගේ සරල ක්‍රමවලින් ඉවත් කළ හැකි කටිනත්වය. රත්කිරීම වැනි සරල ක්‍රම මගින් ජලයේ කටිනත්වය ඉවත් කළ හැකි නම් එම කටිනත්වය තාවකාලික කටිනත්වය ලෙස හැඳින්වේ. අපි ලියමු. රත්කිරීම වැනි සරල ක්‍රමමගින් ජලයේ කටිනත්වය ඉවත් කළ හැකි නම් එම කටිනත්වය තාවකාලික කටිනත්වය ලෙස හැඳින්වේ. එතකොට ජලයේ කැල්සියම් බයිකාබනේට් එහෙම නැත්නම් මැග්නීසියම් බයිකාබනේට් එහෙම නැත්නම් කැල්සියම් බයිකාබනේට් සහ මැග්නීසියම් බයිකාබනේට් කියන බයිකාබනේට් දෙකම පැවතීම නිසා ඇතිවන කටිනත්වය රත් කිරීමෙන් ඉවත් කළ හැකි. අපි ලියමු ඒ විදිහට තාවකාලික කටිනත්වයේ තියෙන කටින ජලය රත් කරනකොට සිදුවන ප්‍රතික්‍රියා. කැල්සියම් බයිකාබනේට් තිබුණොත් ඒ කටින ජලය රත් කරනකොට කැල්සියම් බයිකාබනේට් වියෝජනයෙන් කැල්සියම් කාබනේට්, කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ලැබෙනවා. තාවකාලික කටිනත්වයෙන් යුත් ජලයේ මැග්නීසියම් බයිකාබනේට් තිබුණොත් ඒ කටින ජලය රත් කරනකොට මැග්නීසියම් බයිකාබනේට් වියෝජනයෙන් මැග්නීසියම් කාබනේට්, කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය ලැබෙනවා.
ප්‍රතික්‍රියා අපි ලියාගමු. අපි දැන් දන්නවා තාවකාලික කඨිනත්වය කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා. අපි බලමු ඊළඟට ස්ථීර කඨිනත්වය කියලා හඳුන්වන්නේ මොන වගේ දෙයක්ද කියලා. රත් කිරීම වගේ සරල ක්‍රමයකින් ජලයේ පවතින කඨිනත්වය ඉවත් කරන්න බැරි නම් අපි ඒ කඨිනත්වය හඳුන්වනවා ස්ථීර කඨිනත්වයේ විදිහට. අපි ලියමු ස්ථීර කඨිනත්වය. රත් කිරීම වැනි සරල ක්‍රම මගින් කඨින ජලයේ කඨිනත්වය ඉවත් කළ නොහැකි නම් එම කඨිනත්වය ස්ථීර කඨිනත්වය ලෙස හැඳින්වේ. අපි දන්නවා ජලයේ කඨිනත්වය වර්ගීකරණය කරන ආකාරය ස්ථීර කඨිනත්වය සහ තාවකාලික කඨිනත්වය. තාවකාලික කඨිනත්වය කියන්නේ රත් කිරීම වගේ සරල ක්‍රමවලින් ඉවත් කළ හැකි කඨිනත්වය. ස්ථීර කඨිනත්වය කියන්නේ රත් කිරීම වගේ සරල ක්‍රමවලින් ඉවත් කළ නොහැකි කඨිනත්වය. අපි බලමු කඨිනත්වය මිනුම් කරන ආකාරය. ඒ කියන්නේ කඨින ජලයේ කඨිනත්වය මනින විදිහ. කඨිනත්වයෙන් යුත් ජලයේ, ඒ කියන්නේ කඨින ජලයේ කඨිනත්වයට හේතු වන සියලුම අයන කැල්සියම් 2+ අයන කියලා සැලකුවොත් ලබා ගන්න පුළුවන් උපරිම කැල්සියම් කාබනේට් ස්කන්ධය ඝන ඩෙසිමීටර මිලිග්‍රෑම් වලින් ප්‍රකාශ කරපුවාම අපි යගේට කියනවා ඒ ජල නිදර්ශකයේ කඨිනත්වය කියලා. අපි ලියමු ඒ අදහස. කඨිනත්වයට හේතු වන සියලුම අයන කැල්සියම් 2+ අයන නම් ලබාගත හැකි කැල්සියම් කාබනේට් ස්කන්ධය ඝන ඩෙසිමීටරයට මිලිග්‍රෑම් වලින් ප්‍රකාශ කළ විට ලැබෙන අගය එම ජල නිදර්ශකයේ කඨිනත්වයේ ලෙස හැඳින්වේ. ඊළඟට බලමු ජලයේ කඨිනත්ව මට්ටම්. මෘදු ජලය කියලා සලකන්නේ ජලයේ කඨිනත්වය කැල්සියම් කාබනේට් ඝන ඩෙසිමීටර මිලිග්‍රෑම් 0.50 අතර නම්. මධ්‍යස්ථ මෘදු ජලයේ කඨිනත්වය කැල්සියම් කාබනේට් ඝන ඩෙසිමීටරට මිලිග්‍රෑම් 50.100 අතර අගයක් ගන්නෙ. කඨිනත්වය කැල්සියම් කාබනේට් ඝන ඩෙසිමීටරට මිලිග්‍රෑම් 100.200 අතර නම් මදක් කඨින ජලය කියලයි හඳුන්වන්නේ. මධ්‍යස්ථ කඨින ජලය තුළ කඨිනත්වය කැල්සියම් කාබනේට් ඝන ඩෙසිමීටර මිලිග්‍රෑම් 200.300 අතර වෙනවා. කඨිනත්වය කැල්සියම් කාබනේට් ඝන ඩෙසිමීටරට මිලිග්‍රෑම් 300.450 අතර වෙනකොට කඨින ජලය කියලයි අපි හඳුන්වන්නේ. එතකොට කඨිනත්වය කැල්සියම් කාබනේට් ඝන ඩෙසිමීටරට මිලිග්‍රෑම් 450ට වැඩි නම් අධික කඨින ජලය කියලයි ඒ ජලය හඳුන්වන්නේ. අපි දැන් බලමු ජලයේ කඨිනත්වය ඉවත් කළ හැකි ක්‍රම මොනවාද කියලා. වෙන විදිහකින් කිව්වොත් කඨින ජලය මෘදු ජලය බවට පත් කරන්නේ කොහොමද කියලා බලමු. එතකොට කඨිනත්වය ඇතිවීමට හේතු වෙන්නේ ඒ ජලය තුළ
කැල්සියම් 2 ධන අයන හරි මැග්නීසියම් 2 ධන අයන හරි කැල්සියම් 2 ධන අයන සහ මැග්නීසියම් 2 ධන අයන කියන අයන වර්ග දෙකම හරි පැවතීම. එතකොට කටිනත්වය ඉවත් කරනවා නම් අපි මොකද කරන්න ඕනේ? ඒ ද්‍රාවණයේ පවතින කැල්සියම් 2 ධන අයන තියනවා නම් ඉවත් කරන්න ඕනේ. මැග්නීසියම් 2 ධන අයන තියනවා නම් ඉවත් කරන්න ඕනේ. එතකොට ඒ සඳහා භාවිත කළ හැකි ක්‍රම මොනවද? එතකොට එක් ක්‍රමයක් දැනටම අපි දන්නවා. ඒ ක්‍රමය තමයි කැල්සියම් බයිකාබනේට් විදිහට හරි මැග්නීසියම් බයිකාබනේට් විදිහට හරි කටිනත්වයේ පවතිනවා නම් ඒ ද්‍රාවණය රත් කළාම කැල්සියම් 2 ධන අයන කැල්සියම් කාබනේට් විදිහට අවක්ෂේප වෙනවා, මැග්නීසියම් 2 ධන අයන මැග්නීසියම් කාබනේට් විදිහට අවක්ෂේප වෙනවා. හැබැයි එහෙම වෙන්න නම් අනිවාර්යෙන් කටිනත්වයට හේතු වන අයනය බයිකාබනේටේ විදිහට ද්‍රාවණය තුල අඩංගු විය යුතුයි. එතකොට ජලයේ කටිනත්වය ඉවත් කිරීමට භාවිත කළ හැකි පළවෙනි ක්‍රමය තමයි ඒ කටින ජල ද්‍රාවණය රත් කිරීම. අපි ලියාගමු ජලයේ කටිනත්වය ඉවත් කිරීම පළවෙනි ක්‍රමය රත් කිරීම. තාවකාලික කටිනත්වයේ සහිත ජලය රත් කිරීමෙන් කටිනත්වය ඉවත් කළ හැකිය. එවිට බයිකාබනේට වියෝජනය වීමෙන් කැල්සියම් 2 ධන අයන සහ මැග්නීසියම් 2 ධන අයන කාබනේට ලෙස අවක්ෂේප වේ. අපි දන්නවා තාවකාලික කටිනත්වයට හේතු වෙන්නේ කැල්සියම් බයිකාබනේට් නැත්නම් මැග්නීසියම් බයිකාබනේට් නැත්නම් ඒ බයිකාබනේට් දෙකම පැවතීම. එතකොට ඒ විදිහට කටිනත්වය පවතිනවා නම් රත් කිරීමෙන් කටිනත්වය ඉවත් කරන්න පුළුවන්. අපි ලියමු සිදුවන ප්‍රතික්‍රියා. කැල්සියම් බයිකාබනේට් ද්‍රාවණයේ අඩංගු නම් රත් කරනකොට කැල්සියම් කාබනේට් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට වියෝජනය වෙනවා. එතකොට කඨින ජල ද්‍රාවණයේ මැග්නීසියම් බයිකාබනේට් අඩංගු නම් රත් කරනකොට මැග්නීසියම් කාබනේට් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට පත්වෙනවා. අපි ලියමු ඒ ප්‍රතික්‍රියා. එතකොට කඨින ජලයේ අඩංගු වන කැල්සියම් 2 ධන අයන නැත්නම් මැග්නීසියම් 2 ධන අයන ඉවත් කරන්න භාවිතයට ගන්න පුළුවන් වෙනත් ක්‍රම මොනවාද? අපිට පුළුවන් සෝඩියම් කාබනේට් ද්‍රාවණයක් කඨින ජලයේ අඩංගු ද්‍රාවණයට එකතු කරන්න. අපි දන්නවා කැල්සියම් කාබනේට් අවක්ෂේප වෙනවා, මැග්නීසියම් කාබනේට් අවක්ෂේප වෙනවා. ඒතර සෝඩියම් කාබනේට් ද්‍රාවණයක් යොදපුවහම මොකද වෙන්නේ? කඨින ජලයේ අඩංගු වෙන කැල්සියම් 2 ධන අයන කැල්සියම් කාබනේට් විදිහට අවක්ෂේප වෙනවා, මැග්නීසියම් 2 ධන අයන මැග්නීසියම් කාබනේට් විදිහට අවක්ෂේප වෙනවා. එතකොට කඨින ජලයේ අඩංගු වෙච්චි කඨිනත්වයට හේතු වන අයන ඉවත් වෙනවා. එතකොට ඒ විදිහට අපිට පුළුවන් කටින ජලයේ කටිනත්වය ඉවත් කරගන්න. එතකොට ඒ විදිහට සෝඩියම් කාබනේට් ද්‍රාවණයක් කටින ජලයේ අඩංගු ද්‍රාවණයකට එකතු කිරීමෙන් කටිනත්වය ඉවත් කරගන්නා ක්‍රමයට කියන්නේ සෝඩා ක්‍රමය කියලා. අපි ලියමු ජලයේ කටිනත්වය ඉවත් කරන දෙවැනි ක්‍රමය සෝඩා ක්‍රමය. කටින ජලය සෝඩියම් කාබනේට් ද්‍රාවණයක් සමග ප්‍රතික්‍රියා කරවීමෙන් කඨිනත්වය ඉවත් කළ හැකිය. එවිට කඨින ජලයේ ඇති කැල්සියම් 2 ධන අයන සහ මැග්නීසියම් 2 ධන අයන කාබනේට් ලෙස අවක්ෂේප වේ. එතකොට සිදුවන ප්‍රතික්‍රියාව අපිට මේ විදිහට ලියන්න පුළුවන්. කඨින ජලයේ කැල්සියම් 2 ධන අයන තිබුණොත් සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් කැල්සියම් 2 ධන අයන කැල්සියම් කාබනේට් බවට පත් වෙනවා. කැල්සියම් කාබනේට් අවක්ෂේපයක්. සෝඩියම් ධන අයන ජල ද්‍රව්‍යයයි.
කටින ජල ද්‍රාවණයේ මැග්නීසියම් 2 දනයි නැති වුණොත් සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් මැග්නීසියම් කාබනේට් අවක්ෂේප වෙනවා. තොර මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන් සෝඩා ක්‍රමයේ භාවිතයෙන් ජලයේ කටිනත්වය ඉවත් කරනකොට සිදුවන ප්‍රතික්‍රියා. එතකොට මේ ප්‍රතික්‍රියා සිදුවීම කෙරෙහි කැල්සියම් 2 දනයන සමග පවතින ඍණායනයේ බලපෑමක් නැහැ. මැග්නීසියම් 2 දනයන සමග තියෙන ඍණායනයේ බලපෑමක් නැහැ. එතකොට මේ කටිනත්වය తాවකාලික කටිනත්වය වුණත්, ඒ කියන්නේ බයිකාබනේට් අයන විදිහට කැල්සියම් 2 දනයන මැග්නීසියම් 2 දනයන පැවතීමෙන් ඇතිවන කටිනත්වය වුණත්, ස්ථීර කටිනත්වය වුණත් ඉවත් කරන්න පුළුවන් සෝඩියම් කාබනේට් යොදා ගැනීමෙන්. අපි ලියාගමු ඒ කාරණේ. සෝඩා ක්‍රමයේ භාවිතයෙන් తాවකාලික කටිනත්වයේද ස්ථීර කටිනත්වයේද ඉවත් කළ හැකිය. එතකොට කටින ජලයේ කටිනත්වය ඉවත් කරන්න යොදාගත හැකි තව ක්‍රම තියෙනවාද? ජලයේ කටිනත්වය කැල්සියම් බයිකාබනේට් හින්දා හරි මැග්නීසියම් බයිකාබනේට් හින්දා හරි ඇතිවලා තිබුණොත් ඒ බයිකාබනේට් අයන සමග ප්‍රතික්‍රියා කිරීමට යම්කිසි භෂ්මයක් යෙදුවොත් මොකද වෙන්නේ? බයිකාබනේට් අයනවලට පුළුවන් අම්ලයක් විදිහට හැසිරෙන්න. එතකොට බයිකාබනේට් අයනෙන් H දනයනයක් පිට වුණාම ඒ H දනයනය හයිඩ්‍රොක්සයිඩ් අයනයක් ලබාගෙන ජලාණුවක් බවට පත් වෙනවා. එතකොට අපිට ලැබෙන්නේ කාබනේට් අයනය. දර අපි දන්නවා කැල්සියම් 2 දනයන කාබනේට් අයන සමග බැඳුනොත් කැල්සියම් කාබනේට් හැදෙනවා, අවක්ෂේප වෙනවා. මැග්නීසියම් 2 දනයන කාබනේට් අයන සමග බැඳුනොත් මැග්නීසියම් කාබනේට් හැදෙනවා, අවක්ෂේප වෙනවා. එතකොට తాවකාලික කටිනත්වය, ඒ කියන්නේ කැල්සියම් බයිකාබනේට් හරි මැග්නීසියම් බයිකාබනේට් හින්දා හරි ඇතිවලා තියෙන කටිනත්වය ඉවත් කරන්න පුළුවන් මේ විදිහට. එතකොට අපි එතනදි කරන්නේ බයිකාබනේට් අඩංගු කටින ජල ද්‍රාවණයට හුණුදියර යෙදීම, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් යෙදීම. එතකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලැබෙන හයිඩ්‍රොක්සයිඩ් අයන බයිකාබනේට් අයනෙන් H දනයන ලබා ගැනීම නිසා කැල්සියම් කාබනේට් විදිහට කැල්සියම් 2 දනයන අවක්ෂේප වෙනවා. එතකොට ප්‍රතික්‍රියාව අපිට මේ විදිහට තුලිත කරලා ලියන්න පුළුවන්. එතකොට කටින ජලයේ මැග්නීසියම් බයිකාබනේට් තිබුණොත් හුණුදියර යොදපුවාම හයිඩ්‍රොක්සයිඩ් අයන බයිකාබනේට් අයන සමග ප්‍රතික්‍රියා කිරීම නිසා කාබනේට් අයන හැදෙනවා. එතකොට ඒ කාබනේට් අයන වලින් මැග්නීසියම් කාබනේට් සහ යොදන ලද හුණුදියරේ තියෙන කැල්සියම් 2 දනයන කැල්සියම් කාබනේට් විදිහට අවක්ෂේප වෙනවා. එතකොට මෙන්න මේ විදිහට తాවකාලික කටිනත්වය ඉවත් කරන්න පුළුවන් හුණුදියර යොදාගෙන. එතකොට తాවකාලික කටිනත්වයෙන් නියුත් කටින ජලයට හුණුදියර යෙදීමෙන් කටිනත්වය ඉවත් කර ගැනීම සම්මත ක්‍රමයක්. ඒ ක්‍රමය හඳුන්වන්නේ ක්ලාක් ක්‍රමය කියලා. අපි ලියමු ජලයේ කටිනත්වය ඉවත් කිරීමේ තුන්වෙනි ක්‍රමය ක්ලාක් ක්‍රමය. తాවකාලික කටිනත්වයේ සහිත ජලය හුණුදියර සමග ප්‍රතික්‍රියා කරවීමෙන් කටිනත්වය ඉවත් කළ හැකිය. එවිට කටින ජලයේ ඇති කැල්සියම් 2 දනයන සහ මැග්නීසියම් 2 දනයන කාබනේට් ලෙස අවක්ෂේප වේ. අපි ලියාගමු తాවකාලික කටිනත්වය ක්ලාක් ක්‍රමයෙන් ඉවත් කිරීමේදී සිදුවන ප්‍රතික්‍රියා. එතකොට සැලකිය යුතු වැදගත් කාරණයක් තියෙනවා. తాවකාලික කටිනත්වයට හේතු වන බයිකාබනේට්
ප්‍රමාණයට ගැළපෙන විදිහට හුණුදියර යෙදිය යුතුයි. වැඩිපුර හුණුදියර යෙදුවොත් සිදුවන දේ තමයි ද්‍රාවණයේ තිබූ කටිනත්වය ඉවත් වෙලා ප්‍රතික්‍රියා නොකර ඉතිරිවන හුණුදියර වලින් ලැබෙන කැල්සියම් දෙක දනයන නිසා කෘතිම කටිනත්වයක් ඇතිවීම. එනිසා කෘතිම කටිනත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට ප්‍රමාණවත් තරමට හුණුදියරේ යෙදිය යුතුයි. කටිනත්වය ඉවත් කරන විට වැඩිපුර හුණුදියර යෙදීමෙන් කෘතිම කටිනත්වයක් ඇතිවන නිසා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවශ්‍ය ප්‍රමාණය නිර්ණය කර ඒ ප්‍රමාණය යෙදිය යුතුය. කටින ජලයේ කටිනත්වය ඉවත් කරන තව ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අයන හුවමාරුව කියලා හඳුන්වනවා. ඛනිජයක් තියෙනවා, මේ ඛනිජය සියොලයිට් කියලා හඳුන්වනවා, පර්මියුටයිට් කියලාත් හඳුන්වනවා. එතකොට කටින ජලය මේ ඛනිජයේ ගැටෙන්න සලස්වපුවාම කටින ජලයේ අඩංගු කැල්සියම් දෙක දන අයන මැග්නීසියම් දෙක දන අයන වෙනුවට ඒ සියොලයිට් ඛනිජයේ අඩංගු වන සෝඩියම් දන අයන හුවමාරු වෙනවා. එතකොට කටින ජලයේ පවතින කටිනත්වයට හේතු වන කැල්සියම් දෙක දන අයන මැග්නීසියම් දෙක දන අයන ඉවත්වන නිසා කටිනත්වය ඉවත් කරන්න මේ විදිහට සියොලයිට් ඛනිජය සමග කටින ජලය ගැටීමට සැලැස්වීම උපයෝගී කරගන්න පුළුවන්. අපි ලියමු ජලයේ කටිනත්වය ඉවත් කිරීමේ හතරවෙනි ක්‍රමය අයන හුවමාරුව. අපි ලියාගමු සියොලයිට් ඛනිජය පර්මියුටයිට් කියලාත් කියනවා. කටින ජලය සමග ගැටෙන්නට සැලැස්වූ විට කටින ජලයේ ඇති කැල්සියම් දෙක දන අයන සහ මැග්නීසියම් දෙක දන අයන වෙනුවට ඛනිජයේ ඇති සෝඩියම් දන අයන සහ පොටෑසියම් දන අයන හුවමාරු වේ. කටින ජලයේ ඇති කැල්සියම් දෙක දන අයන සහ මැග්නීසියම් දෙක දන අයන ඉවත්වන නිසා කටිනත්වය ඉවත් වේ. එතකොට අපිට පැහැදිලි අයන හුවමාරු ක්‍රමයත් තාවකාලික කටිනත්වය ඉවත් කරන්නත් ස්ථීර කටිනත්වය ඉවත් කරන්නත් පාවිච්චියට ගන්න පුළුවන්. ඒකට හේතුව කටිනත්වයට හේතු වන සංයෝගයේ ඍණායනයේ බලපෑමක් නැහැ. කටිනත්වය ඉවත් වීමට සිදුවන ක්‍රියාවලිය කෙරෙහි කැල්සියම් දෙක දන අයන, මැග්නීසියම් දෙක දන අයන, සෝඩියම් දන අයන සහ පොටෑසියම් දන අයන සමග හුවමාරු වීමයි සිද්ධ වෙන්නේ. ඒතොර ඍණායනයේ බලපෑමක් නැහැ. එනිසා මේ විදිහට සියොලයිට් ඛනිජය භාවිතයට අරගෙන කටිනත්වය ඉවත් කිරීමේ ක්‍රමය පාවිච්චියට ගන්න පුළුවන්. තාවකාලික කටිනත්වය සහ ස්ථීර කටිනත්වය ඉවත් කරන්න අපි ලියමු ඒ කාරණේ. අයන හුවමාරු ක්‍රමයෙන් තාවකාලික කටිනත්වයද ස්ථීර කටිනත්වයද ඉවත් කළ හැකිය. අපි මේ පාඩමෙන් ඉගෙන ගත්තේ කටින ජලය සම්බන්ධයෙන්. ඒතර කටින ජලය කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා. කටිනත්වය කියන ගුණය ගැන අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි කටින ජලය භාවිත කිරීමේ පවතින ගැටලු ගැන ඉගෙන ගත්තා. කටින ජලය භාවිත කිරීමේ වාසිත් පවතිනවා. ඒ ගැනත් අපි ඊළඟට ඉගෙන ගත්තා. ඊට පස්සේ කටිනත්වය මිනුම් කරන ආකාරය සහ කටිනත්වය ඉවත් කරන ආකාරය ගැනත් අපි ඉගෙන ගත්තා. කටිනත්වය තාවකාලික කටිනත්වය සහ ස්ථීර කටිනත්වය විදිහට වර්ග කිරීමක් කරනවා කියලත් ඒ අතරෙදි අපි ඉගෙන ගත්තා. එතකොට ඊළඟ පාඩමෙන් මම දුවලා පුතාලා උගන්වන්නේ ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම ගැන. අපි ඊළඟ පාඩමෙන් මුණ ගැසෙමු.